சுபதாசனா தேவா இசலகி வாரியம் பேச்சு கம்மியானோ அதிகம் எல்லாத்தினே ஆமா தாச குரோகணினி குரோகணின்னு இப்பனு தான் ஆயமா சரக்கு கஷ்டப்பட்டேன் கனி அண்ட் தேவனம் எனக்கு வந்து இப்ப சிறகான் பேசா ඔනින්ජ ඉතල අර වීඩියෝ එක බලලා තිබ්බේ නෑනේ. ප්‍රයමර දැම්මද? ඕ. අයියෝ. අපි බලමු එමය. තාක්ෂණික පුතේ WhatsApp මැසේජ් 100ක් විතර මහත් ලැබෙනවා. දැන් ඕම් මැසේජ් බලන්නේ WhatsApp එක දෙකම එකපාර කොම් බලන්න 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 යනවා. ඒක තමයි බලන්නේ. අනේ දීපාය පරමන රීසෙට් කරන එක. මොකද්ද? මට ආය මාසයක එක රීසෙට් කරන්න. ආ සර්. එවන්න. කෞෂල්‍ය කොහොමද? නැයි සර්. නැයි අනු බෙදෙනවා නතර කරගෙන ගිය සතිය තමයි. ඒ දරුද පාරමිලිනේ ගානේ නතර කරගෙන. බෙදෙනේක තමයි ඒක කතා කරේ. ඔව්. ඔව්. ඒක කරපු අවවක් කරා ඒ සතිය ෆිස්ටික් කරගන්න බැරුවද? නේ? ඔව්. රෙකෝඩින් දාලියනේ. මේ දවමන චුට්ටක් පෙන්නන්න නැත කරගෙන වැඩි ආ අනේ දෙරණිය ටික කතා කරේ හරි thank you උදාට මේ මට අද උදේම එනකොට හිතුණා මේ වාරෙන් පාට දෙන්නන්න ඕන මේ මෙතන වීඩියෝ එකේ විතරක් වැඩ කරන නිසා ඔයාට පාඩම ගෙන අවබෝධයක් නැති වීඩියෝ කියලා අර පොකට පාඩම් දෙන්න නම් ඉන්නවා. සංජීව සද්ද ඇහෙන්නේ නැහැ පොතේ. සද්ද හොඳට ඇහෙනවා. කිසි ගැටලුවක් නැහැ. මිෂිමි සද්ද ඇහෙනව නේද? කතන්දර ඇහෙනවනේ නේ? හරි මේ බලන්නකෝ අපි මෙන්න මෙතෙන් තමයි වැඩේ පටන් ගන්න. හරි අපි හැබැයි ගැන මේ කතා කරලා මෙන්න මෙයා නම් කරන්න දෙන්න. ඒක තමයි අද කරන්නේ. මේ දතුණු කර්මිකා වම් කර්මිකා යන කතා කරන ඉතාලේ ඉනවා. මේ දතුණු කර්මිකා වම් කර්මිකා යම් යටි කියන කතා කරලා තියෙනවා. අපි කතා කරා මේ අද මට ආර දමනි සහ කේශනානිකා ගැන උගන්වන්න තියෙනවා. ඊට පස්සේ මේ අපි මෙයා ටික ගැන කොහොම කතා කරා සතුටුද ගාමි සුදුසුද ගාමි මියුන විපට්ටිකායි අඩු වෙනේවා. එහෙම කතා කරා අපි මේ විදිහට මේ රුධිර පාරවිලියනයන් ගැන කතා කරා. නේද? මේ විදිහට අපි රිසර්ච් සාධකය ගැන සාධකයේ ගැන කතා කරා. මෙන් ඔව්. ඔබලේ ශ්ලේෂණිය ගැන නම් අපි කතා කරන්නේ නැහැ. මේ කතා කරා හරියට මේ වචනින් කතා කරේ නේ. මෙතනදී ඔබලේ ශ්ලේෂණිය කියන එකේ වචනින් කතා කරේ නැහැ. ලබා දෙන එක පාරගෙන යනවා කියලා
ඉතින් උදේ ආරගෙන තාත්තේ ඉස්සරලා වාදිනු තම උදේ රුදුර පාර වෙන්නේ. ඒතරු මේ රුදුර පාර වෙන්නේදී බැරි වෙනවක් හරි. දැනුවත් ඕනේ කියන්නේ කියයි. දෙන්න මේ ඒකෙන් එකට නොගැලපෙන මොකෙන්නේ? මං කිව්වා. ගන්නේ කිනාගෙන් ගලී ටික පැටියනවා කියලා කියන්නේ. ඔයාගේ ලේ මට දෙනවා. ඔයාගේ ලේ මට ගැලපුණ නැත්නම් එහෙම. ඉතින් ඔයාගේ ලේ මට ගැලපුණ නැත්නම් එහෙම මගේ ඇඟේ ඇතුලේ. ඔයාගේ ලේ ටික පැටි ගැහෙනවා. ඇඟේ ඇතුලේ ලේ එක කැටියක් හදුනහම තමයි ඔය අංශ භාග වගේ වුනත් ඇති. ඒ මම කියන්නේ ඇඟේ ඇතුලේ එක ලේ කැටියක් වගේ වුණ හරින් ගවනවා අංශ භාග වගේ වුනත් ඇති. දෙයින් සදා සොප්ටි තමයිනේ මුගේ මේ දේවල් විලා කෙනෙකුට දුන්නොත් එයා වල දාන්න සැහැණ මාර්ගයක් තමයි මුගේ ඒක ටික ගැන හැමදාම ඔය කතාවට කියන බුදුර ශ්‍රේෂ්ඨී කියලා ඕනම් බලන්න කොහෙන් පාරවිදීන කරලද බුදුරය ප්‍රතිග්‍රාහකයි ඒක ලබා ගන්න එක දෙහි තුරදී කැටි බවටපත් වීම බුදුර ශ්‍රේෂ්ඨී නිසා හැමින් මෙනවා. දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ උදුරුණ ගැලපීමක් නිසා මේ தත්ත්වය ඇති වෙනවා. අතන්දරේ හරිනේ පෙරලගන්න බතියද යුට් එකේ. උදා යුට් එකේ දෙන පෙරලගන්න. හරි බබි ඔන්නතර ලියා ගන්න අර කතාව මොකද මේ ඔතන මේ කියුට් එකේ කියන කියුට් එකේ ලියා ගන්න එහෙම නැතිනම් අතේ ලියා ගන්න වඩා හොඳයි නේ මොකද ඔක තමයි අර අවසාන දේ කැලේ කොටසක් නිසා ලියන්න ඕන කියන්න මෙහෙම බුදුර පාර විනයනයේදී බුදුර පාර විනයනයේදී බුදුර පාර විනයනයේදී බුදුර පාර විනයනයේදී
ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළ ප්‍රතිග්‍රාහකයාගේ දේහය තුළ උදරයෙන් ඇති ගැසීමට ලක්වීම 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 උදර පාර විලේනේ නමින් හැඳින්වේ. උදර පාර විලේනේ නමින් හැඳින්වේ. උදර පාර විලේනේ නමින් හැඳින්වේ. එතන මෙන්නාරි ගෲප් එක මෙන්නාගේ මෙදී උදර ස්ටේෂනේ පරිණයක උදරයේ ප්‍රතිග්‍රහකයක් ඇතුළතදී උදර කැටිවල් පත්වීම උදර ශේෂයෙන් නැතිවෙන නිමේ මෙහෙම වෙන්නේ දායකයාගේ හා ප්‍රතිග්‍රාහකයාගේ උදර ගැන එකිනෙක නොගැන වීම නිසායි කියලා කියන්න. හරිද? අමෙන් අපි මේක ඔක්කොම ඉවරයි. හරි. සුදුබදා. දැන් චෝතු කරසක් ඉතුරු වෙනා කියනවා. එන්නේ තමයි මෙන්න මේක. අම්මයා සම්පූර්ණයෙන්ම මාතෘකාවට සදා කරන්නේ ඉගෙනගෙනමමාරයි. ඈ මහා ගොඩක් විස්තර කතා කරගෙන මෙයා ගැන ඉගෙනගෙන මම ආවා. මෙන්න මුල තමයි මම මෙයා වැන්නේ. මතකද? අයියෝ මම දැක්කකට වෙන්න විනාඩියක් මේක කියෝගන්න. විනාඩියක් කරන් මේක කියෝගන්න. යසති කරපොලි. අනේ ප්ලීස්. ප්ලීස්. විනාඩියක් කරන් කියෝගන්න. ඔන්න මම දෙන්නෙකුගෙන් අහන්න. අද පුතාලා කියෝක මම විනාඩි දෙයක් දෙන්න කියෝක
හරි. සුදු මහත්තයා නෝනලාට කියන්නේ මට කවුද මේක ගැන කියන්නේ? කවුද මට කියලා දෙන්නේ? ඈ මේක ගැන කියලා දෙන්නේ කවුද? මොන ඉඳලාකට? සමින්දි කියනවා මේකේ දැන් අනේ සමින්දි මම මේක ගැන කියලා. එයි සමින්දි ඒකනේ කියන්නද සර්? රුධිරයේ පිරිසිදු වෙලා පිරිසිදු රුධිරයේ පුපුෂයේ ශිරා හරහා වම් කරණිකාව වැටෙනවා. කරණිකා සංකෝචනය වෙනකොට ද්විතුණ්ඩ කපාටය හරහා ඒ පිරිසිදු රුධිරය ටික වම් කෝශිකාවට එනවා. කෝශිකා සංකෝචනය වෙනකොට සංස්ථානික අඩිසඳ කපාටය හරහා සංස්ථානික මාධමනිය මගින් පිරිසිදු රුධිරය ශරීරයට බෙදා හරිනවා. ඊට පස්සේ අවයව තුලදී සංස්ථානික මාධමනිය ධමනිකාවලට බෙදෙනවා. ධමනිකා කේශනාලිකාවලට බෙදෙනවා. කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදෙනවා. අනුශිරා එකතු වෙලා ශිරා හැදෙනවා. කේශනාලිකාවලදී ඒ රුධිරය යනකොට පිටිසිඳු රුධිරයේ තියෙන ඔක්සිජන් වායු කේශනාලිකාවල තියෙන සෛලවලට උරා ගන්නවා. සෛලවල තියෙන කාබන් ඩයොක්සයිඩ් රුධිරයට දීලා අපිරිසිදු රුධිර ටික අනුශිරා හරහා නැවත වාරය දක්වන කරණිකාවට එනවා. වැඩි ආයත සෑදෙන්නේ හොඳයි. තමයි ඔක්සර් පුතේනේ. අභියෝගෙ මෙහෙම නෙමෙයි දුරේකට කියනවා නෙමෙයි. ෂුවර් එකටම පුතා මේ ඔයාලට විතරයි ඔය විදිහට කියා ගන්න පුළුවන්. සම්මත වෙන කාටවත් නෑ. නේ? කොල්ලෙකුගේ කටහඬක් අහන්න ආසයි. කවුද අපි පන්ති කොල්ලෙක් ඉන්නේ? කවුද අපි පන්ති කොල්ලෙක් ඉන්නේ? ඔය කොල්ල ටික ඔක්කොම නේද කොහෙද? අකින්දු? අකින්දු? අකින්දු මොකෝ කියන්නේ? අකින්දු මල්ලි? කාබන් ඩයොක්සයිඩ් අපිරිසිදුරුදේ උත්තර මාශ්‍රාවිනුත් අදවතර 15 කොටසේ කොටසේ සිට පැමිණෙන කාබන් ඩයොක්සයිඩ් අපිරිසිදු රුධිරය අදර මහශිරාවෙනුත් අදවතේ දකුණු කර්ණිකාව වෙත පැමිණ ඒ සංකෝචනය වීමත් සමග ත්‍රිදුණ්ඩ කපාටය ඔස්සේ දකුණු කෝශිකාවට පැමිණෙනවා. එතනින් පුප්පුෂීය දමනය ඔස්සේ පෙනහළ වෙතගෙන ගොස් එහිදී කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් සහිත රුධිරය පුප්පුෂීය ශිරාව ඔස්සේ වම් කර්ණිකාවට පැමිණෙනවා. ඒ සංකෝචනය වීමත් සමග මේ ත්‍රිදුණ්ඩ කපාටය හරහා වම් කෝෂිකාවට ඇවිල්ලා එතනින් සංස්ථානික අඩසඳ කපාටය හරහා සංස්ථානික මහා ධමනියෙන් ශරීරය පුරාම අරන් යනවා. කිව්වා.
Tak mungkin darat je, darat ni kerana naya ni. Mungkin darat ni kerana kita ni naik ke utara. Ikan ni masa dah baru tak kena tu pakai ni. Jadi sekarang, jadi ni sansar ni apa ada tu? Jadi tu sansar pada dia ni. Ni masa sansar ni apa ni? Jadi ni potas ni. Ni, bangun ni. Sebab ni potas ikan ni. Orang main challenge ikan ni ni. Ibu bapa mama, ni apa nanti kan ni? Makian kian ya nama, awasan ini mengikutin ada mai kita orang kalla, tuh ini kamu kerja, ini kamu kerja kira, namun kerja na, apa tuh, dalam tuh sihing, beri beri dah na, tapi ni, tapi sebenarnya tuh ni apa, tapi sebenarnya mana tuh, ni nama ni, ni mana, ni mana, ni mana? Kurdu pada itu ni, paman katakan game mau dia na. Ia pasti, benda ni udin ini utara mahasiswa apa, yakin ini adalah mahasiswa apa, mau mikir ni mana. Sebab hari ini kita ni bukan milih nama, mana ni kan? Mana ni orang yang kita, itu orang udin ini utara utara mahasiswa apa, yakin ini utara utara mahasiswa apa, mana ni lah? Mana ni utara ni si tuh ni kata apa? Dapun ฮาร์มนิตาเลยนี่แต่ผมการนิตาเลยนี่แต่ผมการนิตาเลยแต่เลเวลนั้นสารสั่นฮาร์มเดย์เมียดีเงี้ยแค่วันนี้แค่เด็กคนนั้นมันจะจับผมตามตามไม่เสร็จฮะแต่ผมมองเงี้ยเด็กเลยพอตอนนี้เมียดีเดี๋ยววันนี้ผมเต็มเงี้ยเด็กเลยอะไรอย่างเงี้ยอุปสรรคที่เราไม่ยอมกินเป็นฮาร์มปะร้านอุปสรรคที่เราไม่ยอมกินเป็นฮาร์มปะร้านอย่าง เสบียงนั่นดีผู้ชี้ดำเนียมากินนี่ก็เป็นอาหารข้าวหน้าอย่างนั้นอุตรวานนี่ก็ปกติมีกินนั่นนี่แหละนี่ความมีมันดีนั่นได้สักครั้งหนึ่งมีกินนี่ก็มีกินนี่มีกินนี่มีกินอะไรเดี๋ยวไปคนโน้มยังไม่ได้บ้างอะไรเดี๋ยว Mana pula usia ada sampai apa? Kami terlebih usia zamannya, medium usia ada sampai apa? Ia pasti. Enam ini enam usia zamannya hari. Usia, ada sampai kapan ya? Kita memang bicara ni, mangkosita mana yang utile ya? Yang ni tu deh, sanstanik mahadamaniya hara, ni? Sanstanik mahadamaniya hara, sama ya? Ini mana utile ya? Yang ni.
Hai, mau mana? Ikik kenapa? Ini main itu orang kalau beri aha na ya nih. Oke lah, tisu lama ini beri ya, mana bikin lah? Oke kan? Mana ya? Paris sama lah, oke kan? Ambil cerita. Tahu lu kan Paris sama?
Hari itu, saya berusia apa ya? Hari ini dateng di kami, udah nih, kayak apa ya sih? Di sana gula, tapi awalnya cuma dia ini, aja itu sama. Karena kamu tuh mau cari sama itu apa ya? Besar, kayaknya sama aja lah, lu bisa. Kenapa harus dikenal? Mara ada sejuan kuda ada. Hari, kalau yang pagi hari ini, pas udah nami ada. Bisa deh, yang kita dengar. Apa dah saya katakan, syah dia kena kira dia. Dia kena bawa, anda katakan, ni. Kalau ada corona ni, no, kesehe no, orang ni orang dah. Kalau kira ni orang dah, naik, tujuh, jangan dah sampai tu saya. Hari ni, panggil kek na dong na, beri bawa dia no. Awal awal ni kira ni. Om Karmika, Dapur Karmika, Om Koshika, Dapur Koshika again. Amin. 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 Om Koshika, Dapur Koshika kan kira deh. Kenali? Kian nama deh? Nama kerana deh. Kenali? Nenek kamu nama deh mana? Mee mee pas kira kira kian kian ya? Mee mana esin ya? Mee bino? Ekor esin ya deh. Udumani, udah jalan pertanyaan? Bino, mic-nya kau nemen? Bino? Sangstani ke Mahadamani, sir? Sangstani ke Mahadamani, ya. Udah ada bagi udah lo, takut beragam, ya. Januli, dekat? Uttara Mahashirava. Oh, Uttara Mahashirava, tamai. Dasuli, tuna, tuna tiada kena guna ni dasuli. Saya mana main make dia? Make? Dasuli? Dasuli, dasuli kena make guna ni. Sit me. Upushiya Damaniya.
සංස්ථානික මහාදමනිය තමයි මේ වෙන්න මෙතන මේ සංස්ථානික මහාදමනිය ඇවිල්ලා වෙන්න මෙතන
මෙතනින් පිට වෙලා යන්න. ඔව්. සදළු මේ මට කියන්න අමතක වුණා. අනේ මේ මෙන්න මේක පුතා ලාපානිකේ පාඩ කරගන්න මේක. ඇයි? මෙන්න මේ ටික. පුතා දුහරි මේකයි මෙන්න මේකයි මෙන්න මෙතන තියෙන ටිකයි මෙන්න මේ වගේ පාඩ කරගන්න පුතේ එක පාඩකින් නැත්නම් ඔයාට ඔක පාඩම් කරන්න ගැටියක් වෙනවා දැන් තේරුණාට ඒ වෙලාවට තේරෙන්නේ නැහැ දුව අවසාන කතා කරව බබා මේ මයික් එක ඔෆ් කරගන්න අපි ලොකු වෙනකොට හාට් එක ලොකු වෙනවා අප්පෝ ඔව් ඔයා ලොකු වෙනකොට රාගයන් ගේ තියෙන සෑම අවයවයක්ම ලොකු වෙනවා විශාල් අදර කමක් නැහැ පුතා සර් ප්‍රශ්නයක් තියෙනවා අහන්න අපිට ඊළ දෙන්නේ කොහොමද ෂෝ ප්‍රශ්නයක් පාඩුවේ මොලේම වැඩක් තමයි හරි කතා කරමු සර් අපි ආයෙත් ඉලෙක්ට්‍රික් කෝස් එකක් කරමුකෝ ඔව් මේ මාසේ දෙවනි සතියේ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික කෝස් එකට මේ මාසේ දෙවනි සතියේ හරි ලැබෙයි ගෲප් එකකට ලින්ක් එකක් දෙන්නේ ගෲප් එකක් ඒ සියලු දේ ලැබෙයි හරි මේ දරුවෙ කියලා දෙන්න තිබ්බා විශාදේ ගැන කියලා දෙන්න කියලා වර්ධනය නේ යන අවුරුදු 20ක් ආසන්න දැනගන්න විතර එක එක්කෙනා එක්ක ගන්න විතර ලස්සන කතාවක්. නමුත් ජීවිතේ එක්තරා කාලයක විතර ලොකු වෙනවා. මම මේක වෙන ආදාතම විතර ලොකු වෙන්නේ නැහැ. ඔන්න බඩේ. ලොකු වීම බඩ ලොකු වීම. ඒ හැරෙන්න මම වේග ප්‍රමාණය මගේ උස වැඩි වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ අපි කාලෙකදී විතරයි ලොකු වෙන්නේ. ඊට වඩා මේ ලොකු වෙන්නේ නැහැ. ඒ වගේ හාට් එකක් යම් ප්‍රමාණයකට ලොකු වෙනවා. එකෙනින් පස්සේ ලොකු වෙන්නේ නැහැ. හැබැයි මුතේ ඔයා දීර්ඝ කාලයක් පුරා අතිරිදුර පීඩනයේ පිරෙන කෙනෙක් නම් ඔයාට ප්‍රෙෂර් තියෙනවා නම් පරිහාන්ට් එක අනිත් පුද්ගලයෙක් ද්වාරා අනිවාර්යෙන් ලොකු වෙනවා. සාමාන්‍ය මුතේ කෙනෙක්ගේ හාර්ට් එකේ සයිස් එක දැනගන්න පුළුවන් එයා අතනිට උනව වහම මෙච්චරයි ඔයාගේ හාර්ට් එකේ සයිස් එක විතරයි දුරද මෙච්චරයි. හරියටම නෙමෙයි චුද්දා ආදාසක් ගන්න පුළුවන්. වාගේ හාර්ට් එක මෙච්චරයි
හිතනවාගෙ ඔය අම්මගේ වැඩේ ඉන්න මුල්ම කාලේ දවස් ගණනාවක් ලොකු වෙච්ච ගමන් තාගෙන ඇද්දේ ස්පන්දනේ පටන් ගන්නවා මොකද ජෙනේ පාඩකට ගියාම බබෙක් හැදෙන්න කියලා දෙනවා 10 වසරක් ආ ලබනවද මම බබෙක් හැදෙන්න හැටි කියලා දෙනවා මුලින් ඉඳලා අගට එතකොට මම ඔයාලට කියලා දෙනවා ඔය අම්මගේ වැඩේ ඉන්නකොට කොහොමද ඔයාලගේ කාට් එක සදර් මට චුට්ටක් කියන්න කවුද විෂාදය ගැන දන්නේ විෂාදය කියන්නේ මොකක්ද ඒක මොන වගේ දෙයක්ද කවුද ඒක ගැන දන්නේ සුදී අදහසක් තියෙන දරුවෝ ටිකක් කියනවා විෂාදය ගැන මං කියන්නේ ඉස්සෙල්ලා සුදී අදහසක් කියනවා විශ්ිනුනාව විෂාදය කියලා දන්නේ විෂාදය කියන මොනවද දන්නේ අහලා නැන්නේ ඒක මේ තනියම ඉන්න හොඳ නෑ කියලා කියනවා. ඒකට බෙහෙත් ගත්තේ නැත්නම් මැරෙනවා කියලා අහලා තියෙනවා. අන්න හරි. ඔය කියන ලස්සන. ආ මොනවාද? මේ මැරිච්ච එක ගැන දන්නවද? විශ්ව ડિස්ප්‍රෙෂන් ගැන දන්නවද? කවුද මොනවාද දන්නේ? විහිම නම් ડિප්‍රෙෂන් කියලා දැන්න. නැන්නේ. අයියෝ, කොහේ ඉන්නේ මේ කෙල්ලේ? කවුද ડિප්‍රෙෂන් කියන්නේ? අමාශය ડિප්‍රෙෂන්ද? අමාශය ડિප්‍රෙෂන්ද? නැස. එහෙනම් මොකද්ද මේ කියන්නේ? හා මොනවාද වැඩි ડિප්‍රෙෂන් වල ලක්ෂණ ටික කියනවා. ඒක ඒත් වගේ ලිංගික රෝගයක්ද? අබබි. ඒක ඒත් වගේද? කෞශල්‍ය කුමාරි මොනවද දන්නේ ඒක මානසික ආතතිය වැඩි වුණාම නේද වෙන්නේ ඔව් ඒක මේ හැම වෙලාවෙම මැරෙන්න හිතෙනවා. ඔව් ඔව් ඔව්. වටින අදහස් ගණනාවක් තිබුණා. මේ අපු විනාඩි කීපයක් කරන් ටෙස්ට් එකට යනවා. ටෙස්ට් එකට ගිහිල්ලා ආවයින් පස්සේ මම ඔයාට ડિප්‍රෙෂන් ගැන කියලා දෙනවා. එතකොට ටෙස්ට් එක ලියන අතර ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙන්න එපා. හරිද? මේ මම ආසනයි මේක එක්ක නැත්තම් මම මේ මේක ටයිම් එකක් දාගෙන කරන මේ වෙලාවට උගන්න ගන්න පුළුවන් ටෙස්ට් දෙකක් තියෙනවා මම දෙකම තියන්නේ දැන් ඉතින් ඔන්ලයින් ටෙස්ට් එක මම ටයිම් එකක් දාගෙන කරන්න වේලාවෙන් කරන්න හැබැයි මම මේ ටයිම් එක විතරව ඔයාට මේ එක පාඩම් කරගන්න හම්බ වෙනවා දෙවෙනි එක ආලිතුර වෙනවට ඉන්න කියලා උගන්න ගන්න. මොකද කැමති? අපි හිත වගේ දවසක හන්දෑවට දාගෙන කරමුද? මට පුළුවන් දෙවි සයට පුළුවන් විදියට. මට ඕනේ නෑ පුළුවන් දැන් දෙන්න. එර දෙන්න ඕන නම් දෙන්න පුළුවන්. එහෙනම් හිත දානවද? හිත කීයද?
Ini
මේ වැඩි කාර්ය බාරයෙන් ලියන්න පුතේ ඔයාලට මම මේ අප්පෝ කියලා දීලා තියෙන්නේ හරි පුතේ දමනි ශාස්ත්‍රියලාගෙන තනියම නෝට් එක ලියාගන්න ඔන්න මම පොඩි ගයිඩ්ලයින් දීපු දීලා තියෙනවා දැන් විෂාදය ගැන කතා කරලා ටෙස්ට් එක ඉවරලා මිනිමෝරයි ගැන කතා කරමු. යසිර චුට්ට පාඩම් කරගන්න දෙන්න. තමයි ටෙස්ට් එක දෙන්න පුළුවන්. පන්ති වල වෙච්ච ගමන් වල ටෙස්ට් එක දෙන්න පුළුවන්. චුට්ට පාඩම් කරගන්න. මෙන්න මල්ලිවා පුතා මම චුට්ටක් අය පාරක් කියන්න බලන්නේ හෘදේ ඉවතට රුධිර යනවා හෘදේ දෙසට රුධිර යනවා රුධිර පීඩනය ආදී කය රුධිර පීඩනය යනවා හෘදේ දෙසට විරුද්ධව අපාට පීඩනවා මේක පිළිදන්නේ නැහැ ධමනී පීති ගණකමින් වැඩි මෑ ගණකමින් අඩුයි ප්‍රස්‍යාස්ත බව වැඩි ප්‍රස්‍යාස්ත බව වැඩි ප්‍රති කවුරුණ කෙනෙක් මම මේ උගන්වනවා නම් කියන්නේ මුඹෙන්තර දිනන්නේ ඔකට කි බෝඩින් එක අපරාධ ලියා ගන්න දැන් නැහැ කියලා. මම මේ දිවගින් බලා ලියා. නෑ නෑ ජූලිය අදහසක් ගන්න විතරයි පොඩි පොඩි වචන දෙකක් ලියලා දෙන්න. වචන කෑලි කෑලි ආදී. අනේ ලියන්නේ කොහොමද? හරි. ගුඩ් ඩන් වෙරි ඉක්මන්.
එතකොට සර් ශිරා වල පීඩනය යනවා කකුල වල කොහොමද මාස්ක් එක වේග ප්‍රෂර් වෙන්නේ කොහොම හිමීට තමයි උදේ මේ වැඩි ප්‍රෂර් වෙන්නේ මාංශ පේශී වල චලනය මේ උදරේ ඉහළට යන්න උදව් කරනවා මේ මනුෂ්‍යයෙකුගේ මේ මාංශ පේශී වල චලනය පුතා මේ උදරේ දෙක ඉහළට ගමන් කරන උදව් කරනවා පුතාට අධ්‍යක්ීමක් තියෙනවා නම් දවසක් විතර උදේ කකුල දෙක පල්හැට දාන්න ඉඩ දෙනවා විශේෂයෙන්ම රෝහලකින් එහෙම සාහිත්‍යවල දෙවිගාව සත්පුරේණියක ඒකට බොහෝලාට පුතුවක් හම්බෙයි අල්ලාට කකුල් දෙක දාන ඉන්න නැත්නම් පුතේ බොහෝලාට ඉන්න කෙනෙක් ඉන්නේ එතකොට වෙන දෙයකින් කකුල් දෙක ඉදින්න ගන්න කකුල් දෙක ඉදින්න ගන්න මේ නේද ඉදිරියට කරන්න තියෙන කකුල ඉස්සරහ වල මේ ඉස්සරහ වල එක උඩ දැනි දෙහි කරවට ඉන්න දැනි කකුල් දෙක දාන කියන ශනිකව එකල හැක්ෂනිකව කියන පැතුන හතරක් කරන දෙක අද වෙලා යනවා නේ ඔම්මත් ඇති නැති සර් මේ පාඩම PDF එක දැම්මද ඔව් බලන්න ඇති නැද PDF එක මම දාලා තියෙන වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ් කරලා හරි මේ අද දවසේ මම අතට ඔබට වටින දෙයක් මට හිතෙනවා මේ අවසර ළමයි මේ කියලා දෙනවා නම් හදයි කියලා ડિප්‍රෙෂන් ගැන මේ මම කියන වචන හැම එකක් ගැනම ඔව් කියනවද? සෑ මම දැන් ડિප්‍රෙෂන් ගැන සර්ච් කරලා බැලුවා. මේ එතකොට ඒකෙ දිව්වා ડિප්‍රෙෂන් වැඩිපුර හැදෙන්නේ ගෑනු කට්ටියට කිව්ව පිරිමි කට්ටියට වඩා. ඊට පස්සේ හෝමෝන අසමතුලිතතාවයේ හින්දා වැඩිපුර හැදෙනවා කිව්වා. ડિප්‍රෙෂන් වුණාම මොලේ සමහර තැන් චූටි වෙන්න ගන්නවා කිව්වා. ඒකට මේ හේතුවක් තාම හරියටම හොයාගෙන නැහැ කිව්වා. වටිනවා. වටිනවා. පුතේ මම මේ මෙන්න මෙහෙම මේ කතාව පටන් ගන්න. සතර බුදාලු අපිට හරියන්නේ නැහැ. තහගෙන මම මේ කියන කතාව. පුතා ડિප්‍රෙෂන් කියන එක ඇත්තටම මේ ලෙඩ නේ ඉස්ලාම් කියන්නේ ඒක ලෙඩක් තමයි. ඒක මේ වයස් බේදකින් තොරව ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව ඇතිවන මානසික ලෙඩක්. ડિප්‍රෙෂන් බලදී වෙන්නේ කිස් හැක්ම. හරිම ડિප්‍රෙෂන් එකට පතුරු පුද්ගලයෝ හරිම මේ දුක්ඛිත තත්ත්වයෙන් තමයි හැම දෙයකම තමයි ආයනා මට නම් දැන් අන්නේ ඒ තත්ත්වේ තමයි ඉන්නේ. එතකොට මේ මම මේ කියපේ හරි තේරුම් ගන්න. දැන් ඔයා දැකලා ඇති සමහර මනුස්සයෝ ඉන්නවා. වැඩ කම් කියලා වෙන්න පුළුවන්, ගුරු වෙන්න පුළුවන්. සමහර එහෙම වෙන්න පුළුවන්. ඒත් මේ ඒගොල්ලෝ හැමතිස්සෙම අසුභවාදී පැතිමයි හිතන්නේ. මාරම කම්මැලි. දැන් අපි සින්දුවක් අහලා සතුටුම නැහැ. එයා සින්දුවක් අහමම සතුටක් හිතෙන්නේ නැහැ. එයා හැමතිස්සෙම ඉන්නේ ජීවිතේ පාමිච්චරන්. හැමම සෑඩ් මෝඩ් තමයි. ඔන්නෝක තමයි ડિප්‍රෙෂන් වලදී ප්‍රධාන ලක්ෂණය. උදේට මෙන්නේ ડિප්‍රෙෂන් නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ හෝමෝන අසමතුලතාවය. දුක්ඛ වගේ විශේෂයෙන් තයිරොක්සින් වගේ හෝමෝන අසමතුලතාවයේ මේ ડિප්‍රෙෂන් වලට බලපාන ලබනවා. තව මොළයේ ඇතිවන යම් යම් වූ ගෙවි අසාමාන්‍ය ගෙවි මේ ડિප්‍රෙෂන් සඳහා හේතු වෙනවා. ඒක වඩා උදේ ප්‍රබලව දායක වෙන්නේ මානසික පීඩන උදේ දැන් ඔයා හිතන්න ඔයා මොනාහරි දෙයක් කරන්න ගත්තාම කරන්න ලැබෙන. අරදින්න වරින්න මඩේ පිටේම මිනිස්සු බලනවා. අන්න එහෙම වෙච්ච එක මම මාර කරගැනීමක් ඇති වෙනවා. දෝ මම මොකේද මට කොහොම හරි යන්න අන්න ඒ තත්ත්වයට පත් වෙනවා. අන්න නමයි විෂාදයේ මූලික ලක්ෂණය. සහ විෂාදයේ උදේ ප්‍රබල ලෙස ඇති වෙනවා. විශේෂයෙන්ම රිලේෂන්ෂිප් නිදිලා විහා මං කියන්නේ ගෑල් ළමෙන් පිරි ළමෙන් අතර තියෙන එපෑ එකක් බිඳිලා යන එක ගැන ඉතරක් නෙමෙයි. දෙමාපියෝ දරුවෝ අතර තියෙන සම්බන්ධතාවයක් බිඳිලා යන එක. ඒ වගේ මොකක් හරි දැවන්ත දෙයක් නිසා උදේ මේ මානසික අධික මානසික පීඩනයක් ලක්ුණා කෙනෙක්ගේ රස්සාවක් නැති වුණා ජීවත් වෙන මාර්ගයක් නැති වුණාම එයා දැඩි විෂාදී තත්ත්වයට පත් වෙනවා. මේ විෂාදය විසින් එයාම දැවන්ත විදිහට යාගේ ජීවිතේ කලකිරීමකට පත් කරවනවා. දැන් බුදුහාමුදුරුවෝ පුතේ මේ ජීවිතය ගැන කලකිරුනේ සත්‍ය
අවබෝධ වෙලා නැහැ. මේගොල්ලෝ නමයි තමන් විසින්ම හිත හිතා තමන්ම පහත් වෙයි සලකමින් විෂාදයේ දත්තෙට වත් වෙනවා. කවුද කියන මන්ද වැදගත් වෙන්නේ නැහැ. මම මේ කියන කතාව අහගෙන ඉන්න එළියත් දරුවෝ ඉන්නවා නම් තමයි ගැටුවදී. එළියත් දරුවෝ ඉගත් නම් ඔයා මේ කතාව අහලා ඒක අම්බැත්තල දාන්න කවුද කියන මන්ද කියලා බලන්න ඕනේ නැහැ. එක්තරා දුරුකමේ මම කියන මොම මේක දන්නවා ඉන්නේ වැඩේ කියන්නේ. එක්තරා දුරුකමේ සිටියා. මම දැනුවත් පුතේ අපි ටියුෂන් එක පටන් ගන්න කාලේදී යාට හොඳට ළමයි හිටියා. එයාම ඉගලින්ම පිළිගත්තා. මොන ලොකු උඩට යයි ගන්න. ඇත්තටම එයා හොඳට උගන්නනවා. එහෙම හොඳ හොඳ දැන ගියා හිටියා. නමුත් කාලයක් එක්කල යනකොට එයාම යම් හේතුවක් නිසා මම අපේක්ෂර මේකේ හේතුව ගැන නම් අවබෝධයක් නැහැ. එයා ටිකෙන් ටික තමයි අර ප්‍රතික්ෂේප වෙන්නේ. ප්‍රතික්ෂේප වෙපි එයාගේ පන්තිවල චත්ත ළමයි අඩු වෙනවා. ඒ අඩු වෙනකොට එයා කරපු දේ තමයි අවදුරටත් අර යන ළමයිට බලනවා. මට ඉඳේ ඉන්න ගුරුවරුන්ට බලනවා. එහෙම බලින්න දැන් විතර මේ පන්ති ඇතුළේ මම ගුරුවරයෙකුට කතා කරලා අපු මේවා බලන්න යවන්න. බොහෝම අඩු මට්ටමකට දැස්. ළමයාට දෙන්න තුන් දෙනා සීමා වුණා අවසානට ඒක නැති වෙන්න ගත්තා. අන්න එයාගේ මම මේ ડિප්‍රෙෂන් හරිය තමයි තියෙන්නේ. ඇත්තට කතා කරද්දී මන්නේ වැඩන්නේ මල්ලි ටියුෂන් පද්ද මන්ති ඔක්කොම පාන වෙනවා මල්ලි. ඒකත් පාන මල්ලි ජීවිතේ වෙන. ඇන්නේ ඉබස අවරණ ඇවිත් පොඩි ඇච්චිෂ. ඇඳගෙන ඉන්නවා මම. ඒක පොඩ්ඩේම ඇහිගෙන ඉන්නවා. ඒ වුරුතුම අවසානයේදී විශාදයේ උරුම තත්ත්වයට ඇවිල්ලා සිය දින නසා ගන්න තත්ත්වයට පත් වුණා. මම මෙහෙ දිලෙන් දන්නා කට්ටිය කවුරු ගැනද කියලා. අනිත් මාරාන්ට අපහාසයක් නොවේ. මම මේ දරුවන්ට උගන්වන්න මේ යොදාගත්තු උදාහරණයක් විතරයි කවුරු නැති කෙනෙකුගේ කරනවා නම් මම මේ කියු දෙයකින් මට 10000 වාරයක් සමාන නැහැ. දරුවන්ට උගන්වන්න විතරයි මම මේ උදාහරණය ගත්තේ. ඒකවල පුතාට තේරෙන අරගෙන මුතුන්ෙම හිටපු කෙනෙක් සත්‍යස්තරගා වේදී පල්හැකට නැත්තරම තියෙනකොට යාට කරාගෙන ඉන්න දේ අන්න යාම ශාරීරිකව තියලා සිවිලගේ ඇසෙන ඔන්න උදා විශාරද බෞද්ධයන් අතර කොම් වෙන්නේ යටි විශාරේ ලක්ෂණ නේද අර කිරෝගේ සාමාන්‍ය දෙවිතුන්ගේ මම වැඩිදියෝ පාවත් දෙන එක වෙයි සෑම එක්කෙනෙක්ම විශාරේ තත්ත්වයට පත් වෙනවා සාමාන්‍යයෙන් තරුණ වයසේ ඉන්න අයගෙන් 16 එකක්ම විශාල தත්ත්වයකට අනුදුවමින් වගේම ගෙහනුම ඇට විශාදයට පත් වෙන කියන හැකියාව ගොඩාක් වැඩි. දරුවෝගේ ප්‍රශ්න පවුල් ප්‍රශ්න එක්කලා අද මේ ගොඩක් වැඩි. පිරිමි කෙනෙකුට පුතේ දරුවෝ එක්ක ගෙවල් වල ප්‍රශ්න තිබුණාට යාය කියනවා යාළුවෙක් එක්ක උදේට ගෑගහ අලියක් හරි ගහවීම දුර විශාල தත්ත්වයට පත් වෙන ටික අඩුවේ ගෙහනුමේකට වැඩි. එන්න ඔව් මේ විශාලයේ තත්ත්වයේ එයා හීනෙන් බය වෙන්නට ගන්නවා එයා අසාමාන්‍ය විදිහට කෙට්ටු වෙන්න ගන්නවා ආහාර අරිචිය දෙටි වැගෙන අන්න මොන හිතෙන්නේ නැහැ කැම රස නැහැ නිින්ද යන්නේ නැහැ එයා සමහර දවස් ගානක් තිස්සේ ඇහැරිලා යනවා ඒ උග්‍රම තත්ත්වයට ආවන් පස්සේ කෙනෙක්ට අර නිින්ද යන්නේ නැත්නම් දවස් දෙක තුන මාර බයක් එයා සීදීන අසා ගන්නවාමයි අනිවාර්යෙන් සීදීන අසා ගන්න. අපි ප්‍රබල ජනක කොහොමද? යාන වැන් වැඩ නරක හිම කියන ගන්නවා. ඔන්න ඔය තත්ත්වයට පරිවර්තන වෙනවා. තමන් වටායි කියන මොහොසෙ ඉන්නවා කියලා විශ්වාස කරනවා. විශාදයේ අවසාන ගන්නවා පුතා විශ්වයෙන් මට එන්න මගේ ස්කෝලේ
ගැහණු ළමයෙක් ගැන ගැටලුවක් වෙනවා. එයා හැම තිස්සෙම විශ්වාස කරා. එයාගේ මියගිය මාමා කෙනෙක්ද අය කෙනෙක්ද එහෙම කෙනෙක්. එයා පිටපස්සේ ඉන්න එයාගේ පරිගණකය. මට එක මේ ළමයා හරි අමුදෙද මොනවා මේක හරි මොනවා හරි අමුදෙද දරුවා හිටින් ගැහණු ළමයෙක්. ඉතින් මේ මට ඒ ළමයාවත් ඇත්ත දුක්චරි මම ඉස්කෝල දාලා දෙන්න පස්සේ මරණ ගියා මට ඇත්ත දුක්චරි අපිට දැනුණා නේද දරුවගේ අවුලක් තියෙනවා කියලා. මම ඊළඟ දරුවගේ ලැබ් එකට කතා කරගෙන ෆයිලර් ගහේ ඊළඟ ප්ලෑන් එකලා ඒක දේවල් ගියේ ඉවර කරලා ඊළඟ දා මම මෙයාගේ ඒන් සිල්දේම මාර්ගය. ඒක ඔයා දන්නවා මන්තර සේවර කතා කරපු වෙලාවේ මම ලැබෙ දෙනකොට මම මාත් එක්ක දාලා මම හරි ඉන්නේ ඉන්නවා. මම කියනවා හරි ඉන්නවද දන්නේ නැහැ. සේද බයිකින් ගල ලැබ් එකට දෙන්නේ නැහැ. දැන් කිසිම මාත් එක්ක ඉන්නවා. නිදාගන්න කියලා මම මගේ එහා පැත්තේ නිදාගන්න. මොකද වෙන්නේ කියලා අන්නේ ආවයි. යාත් ඇදිර විශ්වාස කරනවා. යාත් එක තමාත් කෙනෙක් ඉන්නවා. වේ තියෙන පුතා විශ්වාසය නේද? ඉතින් රටම පුතා මට කියන්නේ අරුණ දරුවන් කරන මේකේ කියලා දෙන්නයි මම. පස්තරම් දෙන්නේ මේ. මේනුකේ මෙන්න මේ දේවල් දෙක තේරුම් ගන්න. හරි. මෙන්න මේ දේවල් දෙක කියන්නේ මුත්තට හරවෝට. පුළුවන් නම් එයාට බුද්ධහම දෙන අෂ්ට ලෝක ධර්මය ගැන ඉන්නේ. ඔබේ අපිට හැමදාම හොඳම දේවල් ලැබෙනවද? අපේ හැමදාම ජීවිතේ හොඳම දේවල් ලැබෙනවා. අනේ එහෙම ලැබෙන්නේපා. එහෙම ලැබුණාම වැඩක් නැහැ නේ. අපිට හැමදාම ලැබෙන්නේ මුද්දම ආහාරණ, අසවත්ම ආහාරණ. අපි රසය කියන දන්නේ නැතුව යනවා. මේ යන ඔයාලා විතරම යන්නේ යම කන්න බෑ. මිලෝරහක් නැහැ හොඳ. එවදාම පොල්සම් වල ඇහිලා තමයි මේකයි කොටක් තියෙනවා. හැබැයි චිකන් ලෙවල් එකක් එහෙම ගෙනලා දුන්න දවසට නේද? හොඳ රසට කෑමක් ගෙනලා දුන්න දවසට එන සතුට කොහොමද? මතක් කරන්නකෝ. රසට කෑමක් ගෙනලා දුන්න දවසට එන සතුට කොහොමද? අප්පා ඒක මහා රසවත් නේ. කපි මහා රසයි. ඒ වගේ රසවත් කියලා දැනගන්න කොහොමද රසවත් කියලා එක තේරෙන්නේ? ඔයා රස නැති කෑම කාපු නිසා ඔයා රස නැති කෑම හැමදාම කාලා කාලා රස කෑම කවුරු සුදුදද අන්න එහෙම ඇත්තේ සතුට කියන දේ නැතුව ඔයා හැමදාම රසම දේවල් කරනවා පාට සතුටක් කියලා දෙයක් දැනෙන්නේ නැහැ සතුට දැනෙන්න නම් ඔයා ওই දෙක අතර වෙනස් තේරුම් ගන්නවා අනේ මම කියන දේ තේරෙනවා නෑ ඔයාගේ අත පයවලින් වැඩි කිසි වැඩක් නැහැ නේද කියනවා නේද ඔබ. ඌවගේ වටිනාකම දැනෙන්නේ පොදු වල වෙනවා. කොහොමද පොදු ගන්න කරන්නේ? මගේ අතේ වටිනාකම මම හොඳටම දැනෙන්නේ නැහැ. තමයි හොඳේ. මගේ මේ දඟලන්නේ තියෙන වටිනාකම මම හොඳටම දැනුම ගැතර කැලිච්ච එක. අපෝයි දුන්න දැනුම මගේ අත මට කොච්චර වටිනාද? ඒක උඹට වැටින්නේ නැහැ. මම නේද ඉතින්ද පුතා මේ වෙන මේ දේ මම හරියට තේරෙන්නේ නැහැ. මේ නෝකේ හොඳම දේවල් ලැබෙන්නේ පා නරක දේවල් ලැබෙන අතරතුරේදී හොඳ දේවල් ලැබෙන්නේ. එතකොට තමයි ෂෝ. මමගේ ටියුෂන් ජීවිතය ගැන මේ දේවල් ගැන හරි ආසාවෙන් බලනවා. දැන් මම හරි ආසාවෙන් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් මට මේ දේවල් පදන්නේ නැති නේද? දැන් මට මාතර ගොඩක් ළමයි ඉන්නේ. හරි. මාතර ගොඩක් ළමයි ඉන්නේ නැත්ද? හැබැයි මම දන්නවා. තව අවුරුදු දෙකකින් තව කෙනෙක්ට දිවි වෙනවා. තව තවම කෙනෙක්ට දෙනවා. ඊ එන දවසට නිරංජස ස්ටේජ් එකෙන් බහැලා ගෙදර යනවා යන්නේ සතුටින් සතුටුමම දෙයක් ඔක්කොම දෙයක් තේරුණා දැන් මම ඔබේ අම්මට ගොඩාක් ආදරේ අම්මා තමයි කියන්නේ ඒකනේ හැබැයි අම්මමට නැතුව යන්න නැති යනවා මේ ලෝකේ ඇති එදාට මම මේකේ ඉලාන ඉන්නවා නම් පස් අම්මා නම් මම අම්මෝනේ ඉන්නකට අපි කාලයක් හිටියා සතුටින් ආදරෙන් හිටියා දෙවිඳින්න දවසක් ආවම මේ වෙලා යනවා. ඒක මේ ලෝකේ මම හදා නතර කරන්න බැරි දෙයක්. අන්න ඒ වටික උඩර ගන්න. තේරුණාද මම කියන්නේ? තේරුණාද මම කියන්නේ? ඔව්. ඔයාට යම් කිසි වෙලාවක දැනෙනවා මම මේ මොකද තරම දරුවෝ ඉන්න මම කියන්නේ. ඔයාට යම් කිසි විදිහකට දැනෙනවා නම් මගේ පුතා ඔයාට වඩා අනිත් අය හොඳයි. ඒගොල්ලෝ සෝ අනිත් මටින්ම නෑ. එහෙම දැනෙනවා නම් එහෙම දැනෙන්න දෙන්නේ පා. ඔයා තමයි මේ ලෝකේ හොඳම කෙනා. ඔයා තමයි හොඳම දේවල් ලැබෙන්නේ. ඔයා මම සමාජයක් අතර හරි යම් ප්‍රමාණයක්
ශක්තියක් අතර ඉන්නකොට ඔයාම නිතරම කෝම වෙනවා ඒ අතර හරි පිළිගන්නක් නැතිනවා හොඳම දේ පුතා ඒ හැය අතහැර දමන රටරන් වටිනාකම කියලා දැනගෙන යන්න ඒක තමයි හොඳම දේ ශක්තියක්වත් අධ්‍යයක් වෙවි එල්ලි එල්ලි ඉන්නොත් නැහැ හොඳම දේ ඔයාලා සතුටින් ඉන්න පුළුවන් තැනක් හොයාගන්න මං කියන දේ තේරෙනවා සර් කොච්චර හිතුවත් අනිත් අය මට වඩා හොඳයි කියලා හිතනවනේ නැහැ පොතේ නැහැ නැහැ ඔයාට හොඳ ඔයා එයා තමයි ඔයාගේ ලස්සනම කෙනා ඉතින් ඒක ඇත්ත ඒ මනසෙන් කරයි චුට්ටක් වෙනස් කරගන්නවා නේද මම තමයි ලංකාවේ හොඳම විද්‍යාවරයා මම තමයි අයිසොතුලිම පොත ඒකනේ මම හිතන්නේ මෙහෙම නෙමෙයි මම නෙමෙයි මම ආයෙ වලා හොඳර වෙනවා හරි නේද නම මම දැන් තමයි බල කරාගෙ මම ආතල් එකේ ඉන්න කරක් මම මං ගැන හරි සතුටේ ඉන්නේ ළමයි ඒ හැඟීම ඔයා ගන්නම ඕන අනුභවයේ මම ඉන්නේ නෑ ඔක්කොරේ නෑ ඉතින් අන්තිේ ඉන්නේ වැදගත් තමයි හරි මේ මං කියන දේවල් ටික තේරෙනවානේ අන්නේ මේ තත්ත්වෙට පරිවර්තනය වෙනවා සහ උදේ මෙන්න මේ දේ මේ ගොඩක් ඉස්සර කිව්වා මෙන්න මේ දේ ගැන චුට්ටක් අනේ අවබෝධ කරගන්න යම් කිසි කෙනෙක් විශාදයෙන් තේරුණා කියලා දැනුණොත් එයාගේ ජීවිතේ පානවා කියලා දැනුණොත් එයා වඩා දුකින් ඉන්නවා කියලා දැනුණොත් ආත්ම ප්‍රදානට පින් කරගන්න වැඩ අවස්ථාවක් ලැබෙනවා එයාට කිව්වේ ඒක අපි ආලෙවේ යටි ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉන්නවා සර්මගේ ඉස්සරයාලෝ මාව දැන් ගණන් ගන්නේ නැහැ ඉතින් මුතේ යාට වාසනාවක් නැහැ ඔයාත් හොඳයි ආලෙවේ කොහොමද දැන් හොඳයි තමයි ආලෙවේ මං දැන් හොඳයි යම් කිසි කෙනෙකුට දැනෙනවා නම් වඩ දැනෙනවා නම් යම් කිසි කෙනෙක් සෑම ડિප්‍රෙෂන් දැන් මාළු දුකෙන් ඉන්නේ එහෙම කියලා දැනෙනවා ආත්ම ගාන කරන තින්කර ගන්න චාන්ස් එකක් තියෙනවා යාළුවට ගන්න යත් එක විතර කන්න බෝන්නේ නැහැ කරකට දාගෙන ආ කරකට දාගෙන මම ඔය වචෙන් අල්ලගත්තා කරකට දාගෙන මාරකින් ගැම්ම මොකද ඒකට ජීවත් වෙන පොඩි බලාපොරොත්තුවක් ආසාවක් ලබා දෙන ආත්ම ගාන කරටි නේ ආත්ම ගානකට තීම් ළමයි විෂාදයේ කියන එක අපි හැමෝටම ඇති වෙන්න පුළුවන් දෙයක් හැබැයි දැනගන්න ඒවට වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා බැරිම නම් ඒක නාව දෙවෙනි තැනකට තල්ලු කරා නම් ඒ ප්‍රවක්තරහන් ડોක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන ගියා නම් විශේෂ මානසික වෛද්‍යවරයෙක් ගාවට ගියා නම් එයා සීදී නසා ගැනීම අතර වේ උදේ විශාලයේ අවසානයේ සීදී නසා ගැනීම පුදාත මතක නම් ඉන්දියාවේ නබිරෙක් කියන නේද දෙල් දෙවල දාන්නේ මරුණ ඔහුගේ කන් බොහොම දක්ෂ ලක්ෂණ නමින් ඉතින් කෙනෙක් හිතෙන්න පුළුවන් අච්චර ලස්සන අච්චර දක්ෂ උච්චර සල්ලි දින උච්චර ප්‍රසිද්ධියක් තියෙන මිනිස්සුන්ට මොන ප්‍රශ්නද අපිට දර දෙල් දෙවල දාගෙන විශාලයි එයා ඉන්නේ සමාජය අතරේ එයා කොහොමද අපිට එයා දින පොරක් සමාජයේ එයා ජීවත් වෙන සමාජය අතරේ එයා ලොකු ගැටලුවක් තියෙනවා ඒකයි යන්නේ අපි රටින් මම දැක්කම අනුභව විද්‍යාවේ ආරම්භ මිනිස්සු නලයේදී සිදුවෙන සාගතය විශාල ස්තුති සර් ඔව් මගේ ආලෙත් කියනවා යක් කියනවා එහෙම දෙන්නේ යාගේ පාන උදේ කරකට ගන්න මම නම් මගේ පන්තියේ ඉන්න හැම කොල්ලෙකුට මම හැම කෙල්ලෙකුට කාර්තක දාගෙන ඊට වඩා ගැම්මක් ඉකරන නේ දැන් මම සමහර ළමයි ගන්නනේ මහානම් දතුන් දාලා යන බර්මෝගේ කාර්තක දාගෙන කෙලින් කියලා පොලේ දේවා උලක් නැහැ පුතා යවුවේටි තරණියනේ ඉලල් ඒත් ධර්මයන්ගේ පොන්නේ ආදරේ දෙනීම කරේ කියලා පොළුවට ගාපුවම ඌ කකුල් දෙක අරගෙන ඇදලා යන නේ පිළිල් මිනිස්සෙක් පාත් කරලා ડિප්‍රෙස් කරලා ඒ මනුස්සයා ජීවිතේ පාත් කරවන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම බෑ. ජීවිතේ එපා වෙච්ච මනුස්සයෙක්ද නව බලාපොරොත්තුවක් දෙන්න. නව දෙයක් ගැන කතා කරන්න. තේරුණා? ඔව්.
ගොඩක් ඉස්සර කතා කරා. තව ඉතින් මේක අනිත් වෙන කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අතන මුදේ මම මේ සුහන්න සිං මැරුණේ. ඔව්. සුහන් සිං මැරුණේ. සේ මානසික වෙනස් කරන්නේ කොහොමද? ඒක ගොඩාක් ප්‍රතිකාර දෙනවා. කියන දෙයක් කොහොමද කියලා දෙන්නකෝ. හරි මම ඉන්න දවස් ගැන දවසක අනිවාර්යෙන් කතා කරනවා. ලස්සන දෙයක්. හරි. මේ වෙනදාම මනසට කරනවා. චුලි පුතා දුව. වැඩි යම් කිසි තැනක හිතෙනවා නම්, පරි ගොඩාක් දුකනවා. විපාන වෙනවා. කන්න මොනවද දෙන්නේ නැත්තම්. ඔයා දැනගන්න ඉගෙන ගන්න දරුවෙකුට විවිහට ඔයා මේ යන්න හදන්නේ විශාලයේ තත්ත්වය. හොඳම දේ ඔයා ගැන කතා කරන්න. එයා හොඳ යාළුවෙක් ඔයා ගන්න. ඔයා හොඳම හොඳ යාළුවෙක් ඔයා ගන්න. අපි බෞද්ධයෙක් කියලා දැනගන්න ඕන යාළුවෙක් ගන්න. මට මගේ ජීවිතේට යාළුවෙ දෙන්නයි. මට මගේ ගොඩාක් යාළුවෙක්. ෆියුෂන් දීපොඩ් වල ඉන්න ඉස්කෝල. එහෙම ගොඩක් අය ඉන්නවා. ඉතින් අසෝ ඉතින් මගේ 50 ඉන්න මගේ යාළුවෝ දෙන්නේ කියලා. චානල් ප්‍රසයි කියලා. මගේ පොඩි කාලේ ඉඳලා යාළුවෝ දෙන්නා. අදට වුණා ගිහින් මචං ප්‍රසා මේමයි. කියලා මම මෙතන ඉඳගෙන මුන් දෙන්නමට වඩා ගොඩාක් දුක්පා. හරි. ඉතින් හරිම අසාවුත් නෑ. චානල් බිස්නස් කරා. හැබැයි අදට චානල් මොනාරි කරදයන් නම් දිවා මීමයි කියලා මම කතා කරපුවාම මොන දුක්තු කුඩියේ කියලා මම ඒකම දාගෙන යනවා. උට උදව් කරනවා. ප්‍රසා මට කතා කරන්න දිවා මීමයි කියලා මම යනවා. මටත් මොන ප්‍රශ්නයක් උදේ. මට වඩා මුන් දෙන්න ගොඩාක් ඉගෙන ගන්න නෑ. ගොඩාක් ඉඳි. හැබැයි මට උන් දෙන්න තරම් වැඩින් වෙන්නේ තවත් නෑ. එහෙමයි මම කියන්නේ ජීවිතේ අනිම හොඳ චෝක් යාලේ කතා කරා. ජීවිතේ දෙයක් කතා බහ කරන්න පුළුවන් විදිහ ගන්න පුළුවන් ආන්දේ යාලේ කතා කරා. ඔයාට ඉන්න මුතුම යාලෝ යාගේ අම්මා. ඒ කියන්නේ පොඩි පොඩි ශබ්ද බද්ද දැම්මම එයා තේරුම් ගන්න පුළුවන් මුතුම කෙනා අම්මා. අම්මත් එක්ක වඩා ප්‍රණමේ. ඊයෙ හැම දෙයක්ම අම්මත් එක්ක කතා කරා. තාත්තගේ ජොබ් එකට යන්නේ දරාගෙන ඉන්නේ. අමුත අම්මත් එක්ක කතා කරා. අම්මා තමයි යාලේ ඉන්න හොඳම යාලුවා. ආයෙත් කිසි සැකයක් සහ ඔයාලේ විශේෂම පුරවරයෙක් වගේ ඉස්කෝලේ නම් වඩා හොඳයි. හැබැයි ඉස්කෝලේ ඉන්න සමාරෝමා පට්ටියම් වරම ඒගොල්ලෝ කියන අර හොඳයි සීරි නසක. ඒවා පුරවරයෙක් වගේ නේද? මොමන්සෙක් වගේ නැහැ නේද? වඩා ආදරය කරන්න පුළුවන් ප්‍රශ්නයක් කියන්නේ බලන්න. හොඳ පුරවරයෙක් වගේ. මොනවාරි ප්‍රශ්නයක් තිබෙනවා අපි ෆෝන් නම්බර් එක දෙනවා. වැඩ ආරාමාවක් වගේ මම කතා කරා. එච්චරයි. ඉතින් පස්සේ පස්සේ ඉඳ දෙනවා. එවුනා. ඔව්. ඔව්. මගේ නම් ඉන්න හොඳම යාළුවා මගේ අක්කා නම බොක් කරේ. මටත් ඉන්න නේ මගේ ලොකුම ගුතා. අසංගේ. මේ අපි දෙන්නා මේ ජාලි කර තමයි ඉන්නේ. එතුණා මිෂෝ. මේ අන්න. තමන්ගේ හොඳම යාළුවා සමහර වෙලාවට තවත් තැනෙන්න. වෙනස් වෙන එකක් කරන්න කියලා. නේ? ඔව්. සෑ එදාට සෑ වෙන කතා කරන්න අපුතන ඕනේ නම් කතා කරන්න. අනේ හා එනම් හද ගොඩක් දේවල් කතා කරා පාඩම තමයි ඉවරයි. අපුද අලුත් පරිචය කරලා යන්න දෙන්නේ පීඩනයෙන් පටන් ගන්න තමයි ඉතාලි ඉන්නේ. හරි එනම් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම නේද. අපි අද සමු ගන්නවා සූදානම් වෙන පැතිය ඔන්ලයින් ටෙස්ට් එකට. මේකම මම මෙතන හැමෝටම ආදරේ කුසමයි. අපි දවල් සතියේදී හමු වෙනවා. දැන් අපි සේ නම්බර් එක ලියන්න. හා වෙන මොන නම්බර්ද? 0601 762 176. මම රෑ 10 කට ගත්තොත් අනිවාර්යෙන් අංශ දෙනවා. නම් මේවමාර 10 වගේ අනිවාර්යෙන් අංශ දෙනවා. ටයිම් පාස් කොමනම් මම අර දෙන්නේ. ඔන්ලයින් කරා. හරි? නා ගුඩ් ලක්. 12 ටෙස්ට් එක 12 ටෙස්ට් එක.